තරුණයෝ කැරීට හිටයනම් අද මම නෑ. සංග වෙදගුරු ගොවි කම්කරු. අද සංඝ්‍යාවහන්සල කොච්චර පාවිච්චි කරනන් මේ දේශපාලනය මිනිස්සුන්ගේ වාදනය ගහන්න. ලවිනිම සුදුසුකම තමයි මේ රටේ මිනිස්සුන්ව ගොනාටන්ගෙන. මම මහින්ද රාජපක්ෂට පවා. ඔහු පිටිපස්සෙන් ගිහිල්ලා ඔහු යන යන තැන්වල ගිහිල්ලා අංගන දෙයක් නෑ. ආයක බොරුවක් කියන්න ඕනේ නෑ. ඒක ඇත්තට මම අදත් මම ඔහුට ආදරෙයි. ඔබත් ඔහොම උතන ඉන්න මමත් නෑ මෙතන ඉන්නවා. ඒ විදිහට ඉන්නවා. ඒ කියන්නේ දයනගමගේ මන්ත්‍රීතුමියගේ සැමියා. ඔව්. අද්දක මෙහෙම කරලා සරත් පොන්සේක මහත්මයා ජනතා වේදිකාවේ එන්නේ ඔබේ උපදෙස් මත. අද කියන්න මුලින්ම මම හිතන්නේ මුලින්ම ඇහුවෙත් මමද කොහෙද ඒ කාරණාව? අශිෂ්ටාචාර අශීලාචාර විදිහේ. ඒ කියන්නේ අපේක්ෂකෙක් ඉන්න හෝටලයක් මුළු හමුදාවක් දාලා වටලන්න කාටද අයිතියක් තියෙන්නේ? මම යනකොට එතුමා ලයිට් ඔෆ් කරගෙන බුදු මේ ජනාධිපතිවරණ වෙලා. සිරිසේන මහත්මයා මහත් එක්ක උරණ වෙලා හිටියේ. මහින්ද රාජපක්ෂ තුළ තරහක් තිබුණා මෛත්‍රී පාලසේ සිරිසේන මහත්මයාට. ඕන වෙලාවක එනි ටයිම්ස් ටී ටයිම් වගේ නිකන් මෙතන හිටියත් එකයි අතන හිටියත් එකයි අම්පයර්ලත් තෝරගෙන ක්‍රිකට් මැච් එක ප්ලේ කරනවා. අම්පයර්ල ටීම් එක දෙමු තෝරගන්න. කොමලේ හිටගත් දේශපාලන කඳවුර මොකද 2015 න් පස්සේ මොකද ඇත්තට මට විශ්වාස කරන්න බැරි වුණා. මම නම් විශ්වාස කරේම නෑ. ගෙදරයි කියලා. ගෙදරයි කියලා විශ්වාස මට හිතා ගන්න බෑ. එහෙම දේවලුත් වෙනවනේ. මම යනවා UNP එකෙන් ගිහලා තරග වදිනවා. ගියානේ ඔබ සූදානම් වුණා. මම සූදානම් වුණා. රත්පුරේ හරියන්නේ නෑ මල්ලේ තලග කැමති නෑ. නීෂුත් කැමති. ඔයා එනකොට ඔය අපේ හරින්න විලක කමල්ලයියා ඔයා එන්න අපේ මගේ ඉලෙක්ට්‍රිට මාත්‍යක් නිල්ලන් කියනකොට මෙන්න එක පාට සුනාමියක් ආවා වගේ ඔක්කොම UNP එක කඩාගෙන ඇවිල්ලා ආසන දෙන්න වෙලා මම බලාගෙන ඉතිබේ මට රට වෙනුවෙන් කරන්න දෙයක් තිබුණා. දින්නයින් පස්සේ හැබැයි මාස 3-4ක් යන මෙන්න මහා බැංකුවේ යන ප්‍රශ්නයි මේ ප්‍රශ්නේ ආපුවා මට ගා තුම් මේ මොන මගුලකින්ද මම මේ ගැලවුනේ? ගෝඨාභයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. නමුත් නායකයාගේ පිටිපස්සෙන් එන ටීම් එක තමයි ජනතාව කල්පනා කරන්නේ. අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් කියලා කාටවත් කියන්න බෑ. ඒ වගේ ඕකේ ඉන්න බොහොම දෙනෙක් මම වගේ 71 තියෙන පෞටික සේරම මෙයාගේ කරපිටින් යවන්න උත්සාහ කරාට ඒක වැරදින්නේ. ඒ විජේ වගේ කෙනෙක්ව මරන්න මොකද ජනතා විමුක්ති පෙරමුණට අදින අවශ්‍යතාවය? ටෙලිවිෂන් දාන්න එපා. ටෙලිවිෂන් වලින් කවුද මොනාද කරන්නේ කියලා ඔබලා දන්නේ නෑ. අන්තිම මොහොතේ ඔබ ක්‍රියාත්මක වෙන්න. එච්චරයි. අයිබුවන් පූර්ව ප්‍රචාරක පටය ඔබ දැක්ක. අපි අද සම්මත කරගත්තේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන සිනමා තරුවක් අද්දාරච්චිගේ ගුණේන්ද්‍ර කමල්. අයිබුවන්. අයිබුවන්. පාසල් යන කාලේ වෙස්ලි විද්‍යාලයේ 1981 අවුරුද්දේ මගේ මතකයේ නිවැරදි නම් සාගරයක් මැද චිත්‍රපටයට ඔබ දායක වෙනවා. 1979 අවුරුද්දේ. එතකොට එතනින් පටන් ගත්ත සිනමා ජීවිතය මම දැන් චිත්‍රපට 40ක් ටෙලි නාට්‍ය 20ක් වේදිකා නාට්‍ය 6ක් ওই විදිහට දල වශයෙන් කියවෙනවා. හැබැයි 2005ක් විතර 2005න් පස්සේ ටෙලි නාට්‍යවල ඉඳලත් නැහැ. 2017න් පස්සේ සිනමා පට වල ඉඳලත් නැහැ. හැබැයි අදටත් මිනිසුන්ගේ හදවතේ කමල් අද්දරච්ච කියලා කියන්නේ බොහොම ප්‍රතාපවත් විදිහට සහ ආදරණීය විදිහට රව් පිළරව් දෙන නමක්. ඒත් එක්කම අපූරු ගායකෙක් විදිහට තවමත් ඔබේ ගීත අපිත් කියනවා අපිත් අහනවා. අද කතා කරන්නේ හැබැයි සිනමාව ගැනවත් කලාව ගැනවත් නෙවෙයි. අපිට ඕන ඔබෙන් දැනගන්න ඔබේ දේශපාලන කියවීම මොකක්ද කියලා කලාකරුවෙක් විදිහට. ඔබ අඩිපාරේ ඔබ විශ්වාස කරන රසිකයින් ඔබට ආදරය කරන රසිකයින් ගමන් කරන නිසා ඔබ යම් යම් තැන්වලදී රටේ දේශපාලනයේ සමහර ස්ථානවල සමහර පුද්ගලයන් පිටිපස්සේ හිටපු නිසා මම කැමති දැනගන්න සමහර අය මෙහෙම අද්දෙක උස්සන් ආචාර කරන අයට මෙහෙම අද්දෙක වරලා ආචාර කරන්න කියලාත් ඔබ උපදෙස් දුන්නු අවස්ථා තිබුණා.
සමහරයව දන්නේ නැහැ. අපි කැමති ඉතින් දැනගෙන රටේ ජනතාව දේශපාලන වශයෙන් කොහොමද තමන්ගේ තීන් තීරණ ගන්න ඕන කියලා ඔබ කියන තැනකට එනවනම් මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මොකද දේශපාලනය කියන ඒ වචනයම අපිට වෙන් කරගන්න බෑ අපේ කලාවත් එක්ක, එහෙම නැත්නම් කෙනෙකුට පුරවැසියෙක් එක්ක, එහෙම නැත්නම් අපි ගත්තොත් මං හිතන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුටවත් අද දේශපාලනයෙන් බැහැර වෙන්න අමාරුයි පවතින මේ රටේ යන ක්‍රමයක් එක්ක. දැන් මුලින්ම දේශපාලනය කියන එක හරියට නොතේරුණත් දේශපාලනය තුලින් ඇතිවෙච්ච ලොකු කැළඹීමකට මුණදුන් කාලෙක අපි සාමාන්‍යයෙන් දරුවෝ හැටියට, එහෙම නැත්නම් අවුරුදු 10ක ඒ වගේ කාලෙක, එහෙම නැත්නම් 9ක වගේ කාලෙක හිටපු ඒ දරුවන් හැටියට හිටපු නිසා අද අපි ජීවත් වෙලා ඉන්නවා. බලලාකත් ඒ කාලෙත් අපි විශ්වවිද්‍යාල මට්ටමට ගිය, එහෙම නැත්නම් ඒ හා සමාන අවබෝධයකින් මේ රටේ තිබෙන ඒ දේශපාලන ව්‍යාකූලත්වයේ සහ ඒ දේශපාලනය තුළින් රටට වෙන පරිහානිය දැකපු තරුණයෝ කැරීර හිටියනම් අද මම නෑ. ඉගැන 1971 කැරැල්ල යන ඔබ මේ කියන්න අපි අත්දැක්කා දරුව හැටියට. ඉතින් අපේ ගෙවල්වල හැංගිලා වැහිලා ලයිට් නැතුව සමහරක් වෙලාවට එළියට බහින්න විදියක් නැතුව මේක තේරුමක් නෑ අපිට. එතකොට ඒ කාලේ දැන් පහුවෙලා අර දේශපාලනය තුළ ක්‍රියාකාරී නොවීම සහ ඒ පිළිබඳව අපි කොළඹ ජීවත් වෙච්ච මිනිස්සු හැටියට අඩුවක් පාඩුවක් නැතුව කොහොම හරි අම්මල තාත්තලා අපිට උගන්නගෙන එහෙම ඉදිරියට ගෙනිච්ච නිසා මේ බරක් පතලක් තේරුණේ නෑ. අපි 89 වගේ වෙනකොට ඒ වකවානු 87 89 වෙනකොට වුණත් වයසින් මුහුකුරා ගිහිල්ලා තරුණ ගැටවර වියේ හිටියත් ඒ කාලේ මට තිබුණු අරමුණ ගොඩක් වෙනස්. ඒ කාලේ තිබුණේ කලාව. ඒ කලාවත් කළේ අපි මිනිස්සු වෙනුවෙන්. ඒක වෙනම විප්ලවයක් අපි කළා. පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ට තවත් අපි යමක් කියලා දෙන. එහෙම නැතුව ඒ මිනිස්සුන්ව සිහින ලෝකයකට ගෙනියන්නවත්, ඒ ප්‍රශ්න වලින් මුදවන්නවත්, තාවකාලිකව ඒ අයට ලෝකවල් මවලා සිහින ලෝකවල් මවලා සීනි බෝල දෙන, ඒ සමනල ජීවිත පෙන්නන සර්වපිත්තල ලෝකයකට කැඳවාගෙන යන්න නෙමෙයි. ඒ කාලෙත් අපිට ඕනා කළේ බොහොම විප්ලවීය විදිහට මේ කලාවත් වෙනස් කරගන්න. අපේ වාසනාවකට ඒ කාලේ ධර්මසේන පතිරාජ වගේ අය, ධර්මසිරි බණ්ඩාරනායක වගේ එතන ගියාම තවත් බසන්ත උබේසේකර මේ වගේ HT ප්‍රේමරත්න ඒ අරුණාම තවත් විප්ලවීය තත්ත්වයකින් ඔය කලාව කරගෙන ගිය ඔය විශේෂයෙන්ම ඔය වීදි නාට්‍ය ඒ වගේ රැල්ලක් ආපු යුගයක් තිබුණා. එතකොට මේවා තුළින් මිනිස්සුන්ට හැම වෙලේම සමාජීය ප්‍රශ්නයක් කතා කරා. ඔය කාලේ ඔහොම යනකොට ඉතින් ඔය JR ජයවර්ධනගේ යුගයේ එනකොට එතනදි තමයි ඉතින් ඔය විවෘත ආර්ථිකය කියලා ඒගොල්ලෝ විශාල වශයෙන් මේ ජාත්‍යන්තර මට්ටමේ වෙළඳාම් කරන්නයි, ඒ මට්ටමට මේ ලංකාවට ව්‍යාපෘති ගොඩනගන්නයි කියලා ඉතින් ලොකු සබ්දයක් ලොකු දෙයක් ගෙනාවා.
නමුත් ඒ වෙනකොටත් මේ රටේ තිබිච්ච සම්පත්වලින් මේ රටේ තියෙන සංස්කෘතිකම ලක්ෂණවලින් ඉගැන අපේ සංස්කෘතිම ලක්ෂණ ඇවිල මොකක්ද අපි කෘෂිකාර්මික රටක් අපි ගොවියෝ ඒවගේම අපි බැබයි දාගැබයි ගමයි පන්සලයි ඒවගේ සංකල්පත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු සංඝ වෙදගුරු ගොවි කම්කරු ඔය වගේ සංකල්පවලින් කතාවට තිබිච්ච රටක් ක්‍රියාව කෙසේ වෙත කතාවට තිබිච්ච රට එතනින් මම මේ කතාව පොඩ්ඩක් අර මගේ මම මේ ගෙනියන මේ කතාව එතනින් මම පොඩ්ඩක් නතර කරගෙන මෙහෙම කියන්නේ අපි කොතනද ඉන්න තිබුණේ දැන් කොහෙද ඉන්නේ කියන එකට ප්‍රවේශයක් ගන්න දැන් සංඝ කියන්නේ මේ රට දැන් බලන්න අපි ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම ජාතියක් කියන එක අපේ ඉතිහාසයෙන් නෙමෙයි කියන්නේ අපේ තිබ්බ දාගැබ් අපේ තිබ්බ ලොකු ඔය වාරි මාර්ග එහෙම නැත්නම් අපේ පැරණි ඔය නටබුන් ඒවටත් වඩා එහා ගිය දෙයක් තිබුණා බෞද්ධ දර්ශනය කියන්නේ මේ බුදුන් ඉපදිච්ච තැනට ගිහිල්ලා වන්දනාමාන කරන එක නෙමෙයි ලෝකයට බුද්ධාගම ඇව්වේ ඉන්දියාවෙන් තමයි ප්‍රචාරයක පටන් ගත්තේ ධර්මාශෝක රජුරෝ නමුත් අද ලෝකයේ පවතින බෞද්ධ දර්ශනය තියෙන ලංකාව නිසා අද ලංකාවේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪක නොකරන්න අද ඔය කිසි රටක ඒ බෞද්ධ දර්ශනය පවතින්නේ නැහැ. අපි ඒකේ ගෞරවය කවදාවත් අරගන්නේ නැහැ. අරගන්නේ නැහැ. බුදුන් වැඩ ඉන්න ත්‍රිපිටකයේ. අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා වඳිනවා. අපි මේ භෞතික දේවල් අරගෙන තමයි අපි අපේ ආගම දර්ශනය කියන එක අපි ශක්තිමත් කරගෙන තියෙනවා. නමුත් කිසි දවසක බුදුන් දෙසූ ධර්මය කියන එක අවබෝධ කරගන්න උත්සාහ කරන්නවත් ඒ ධර්මය පවත්වාගෙන යන්නේ කොයි විදිහටද මේ සංඝ පරපුර කියන තැන ඉතාමත් වැදගත් වෙන හේතුවක් තමයි ඔය දැන් මම කිව්වේ සංඝ. වෙද මේ රටේ තිබ්බ වෛද්‍ය ක්‍රම හෙළ වෙදකම් අද හිතන්නත් බෑ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ තාමත් මේ ඇට පාස්සනෝ කොහොමද ඇට පෑස්සෙන්නේ ප්ලාස්ටර් එකක් දැම්මත් මාසයක් දෙක තුනක් යනවා අපි එහෙම ක්‍රම තියෙනවා මේ කකුලට මහපටැංගිල්ලට බෙහෙත් කරලා ඇස්වල ලෙඩ සනීප කරලා අපිට ලෝකයේ අවධානයට ගන්න පුළුවන් අන්න අවස්ථා දෙකම ඒක දෙකක් සංඝ වෙද එතන මේ වෙදකම අපිට අපි දන්නවා අපේ මේ කොලකොස් කොලක් බීලා මිනිස්සු දිය වැඩි අවසනේ ඔබ මේ කියන්නේ දේශීයත්වයේ අමතක වෙච්ච ආගම දහම අමතක වෙච්ච අපේ ජනශෘතික දැනුම් සම්භාරය අමතක වෙච්ච ජාතියක් මේ අපි අපේ සම්පත් හඳුනා නොගත් ජාතියක් පැහැදිලි මෙන්න මේ කතාවට කොහොමද දේශපාලනය දේශපාලඥයන් සම්බන්ධ වෙන්නේ හරිම සරලයි අද සංඝයා වහන්සේලා කොච්චර පාවිච්චි කරනවද මේ දේශපාලනය මිනිස්සුන්ගේ වාදනය ගහන්න පිරිත් නූල් බඳිනවායි ඒගොල්ලෝ ඉස්සරහට දාගෙන යනවා ඒගොල්ලෝ ඇවිල්ලා තවය වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා මොකද්ද කරන්නේ හාමුදුරුවෝ පාර්ලිමේන්තුත් යනවා මොකදද බුදුහාමුදුරුවෝ හිටියන බලයි බුදුහාම සක්විති රජකමට වගේලා ඔකෙනෙක් දැන් එහෙම ගියා කියලා නියෝජනය කරලා තියෙන්නේ මොකද්ද බුදුන් වහන්සේව නියෝජනය කරලාද පාර්ලිමේන්තුව ඇතුලේ මොකද්ද ඒකට කියන්නේ පළවෙනිම සුදුසුකම තමයි මේ රටේ මිනිස්සුන්ව ගුණාටන්දන එක මේ ගුණාට ඇඳීම කොයි තරම් වෙනවනම් ඒක විශ්වසනීයත්වයෙන් කරන්න පුළුවන් නම් සංඝයා වහන්සේලා කීප දෙනෙක් එක්ක එක්ක වෙලා ඔය වැඩේ කරන්න පුළුවන් මොකද මිනිස්සු බුද්ධාගම කියන එක දන්නේ නැහනේ බුද්ධාගම කියලා හිතන්නේ මේ වේර විහාර හාමුදුරුවෝ
අපි ගිහිල්ල වඳින බෝධි වහන්සේලා එව්ව අපේ ශ්‍රද්ධාව. ඒවා අපිට අවශ්‍යයි. එතකොට නමුත් බුද්ධාගමට මේ හැම දෙයකට වඩා උඩින් දෙයක් තියෙනවා. ඒ තමයි ධර්මය. දර්ශනවාදී. ඒක ධර්මය. ඒ ධර්මයට යන්න තමයි අපි මේ මාර්ගය ගන්නෙ. නමුත් ඒ ගන්න මාර්ගය ඒගොල්ලෝ හරවගෙන තියලා දේශපාලනේ පැත්තට. ඉතින් අපි වඳිනවා දෙකට නැමි නැමි දේශපාලඥයන්ට. මොකටද? ඒගොල්ලෝ ඒල ඉස්ලාම අපිට වඳිනවා. ඡන්දෙට. ඊළඟ අපි ගිහලා ඒගොල්ලන්ට වඳිනවා. ඒගොල්ලෝ ඡන්දෙන් දිල්ලා ආපුවාම. ඉතින් සංඝ වේද ගැන අපි කතා කරමු. ගෝවි. සංඝ වේද ගුරු. ගුරුවරුන් කියන්නේ මේ රටේ ඉන්ද්‍රකීලන් වගේ මාර්ගය පෙන්වන මඟ පෙන්වන ඒ කියන්නේ පහන් එළි. ඒ පහන් එළිය අද කොහොමද වැඩ කරන්නේ? කිසිම වැදගත්මක් නැති දේවල් වලට. අධ්‍යාපන ක්‍රමයක් නැහැ මේ රටේ. අපි ඔක්කොම ඉගෙන ගන්නවා, ඕ ලෙවල් ඉගෙන ගන්නවා, ඒ ලෙවල් පාස් කර ගන්නවා, ඒ ලෙවල් පාස් කර ගන්නවා. ඊට පස්සේ මොකක් හරි ජොබ් එකකට යනවා. එහෙම නැත්නම් පොඩි සුදුසුකම් ඊට වැඩිය හොඳට පොඩක් මොලේ කල්පනා කරලා එහෙම නැත්නම් නිදි මරාගෙන පාඩම් කරලා කටපාඩම් කර කර ඉඳලා හරි මොන විදියකට හරි කකුල් වතුර උබාගෙන ඉඳලා හරි හැරගෙන ඉඳලා ඔක කටපාඩම් කරගන්න මතක තියාගන්න පුළුවන් එක යුනිවර්සිටි එකට යනවා. ඒ ගිහිල්ලා ඇවිල්ලා මොකද කරන්නේ? කොහේද රට හරි පිට රට ජොබ් එකක් මට ගැලපෙන ජොබ් එකක් කී කිය ජොබ් වෙනවා. and තවත් බොහෝ දෙනෙක් මේකේ තමන් ඔය යම්කිසි විදියකින් ලබා ගන්න ඔය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ ප්‍රතිපලත් අරගෙන ජොබ් එකකට ගිහිල්ලා ඊට පස්සේ ජොබ් එකකට ගිය දවසේ ඉඳන් ජොබ් එකේ දේවල් ඉගෙන ගන්නවා අපෝ. ජොබ් එක දන්නේ නැහැ. අච්චර ඉගෙන ගත්තත්. ඉතින් මේම අධ්‍යාපන ක්‍රමයකට තමයි අර ගුරුවරු ටික උගන්වන්නේ. ජීවිතයට මූණ දෙන හැටි ජීවිතය ගෙවන්න ඕනේ කොහොමද? රැකියාවක් කරන්නේ කොහොමද? අපිට අපි හිතන්න ඕනේ කොහොමද? අපේ චින්තනය පවත්වා ගන්න කොයි විදිහද? අපේ පරිකල්පනයේ මොකද්ද? අපේ සංවේදීතාවයේ තියෙන්න ඕනේ මොනවාටද? අපේ මානුෂීය ගුණාංග මොනවාද? මොනවාද මිනිස් වටිනාකම් කෙනෙක්ට ගරු කරන දෙයක්ද? අද කෝ පළවෙනි කාරණේ තමයි මේ ගුරුවරුන්ට යම්කිසි දැන් අපේ ඇඟිල්ලේ මුද්දක් හිර වෙලා තියෙනවා කියන්නේ. මේ මුද්දට මුද්ද එළියට ගන්න ඉස්සෙල්ලාම අපි ගන්න මොකද්ද? තෙල් ටිකක් හරි සබන් ටිකක් හරි ගන්නවා. ඊළඟට ලේසියෙන් ගලවන්න පුළුවන්. ඒකද මේ ලේසියෙන් උගන්නන දේවල් තමයි මේ කලාව තුලින් කරන්නේ. කලාව තුලින් අපි මිනිස්සුන් සංවේදී කරනවා. මිනිස්සුන්ට හිතන්න සලස්සනවා. මිනිස්සුන්ගේ පරිකල්පනය දියුණු කරගන්නවා. එහෙමත් හිතන්න මාර්ගයක් උගන්වන්නේ නැති සාහිත්‍ය කියන එක අතු ගෑවිලා ගිය. ඉතිහාසය කියන එක අතු ගෑවිලා ගිය. භාෂාව සාහිත්‍යයත් එක්කම අතු ගෑවිලා ගිය. අපි කාලවකවානුවක ඒක ජේ.ආර්. ජයවර්ධන කාලේ ඉඳන්ම කරනවා. දැන් ඕතන අර සංවේදී කලාකරුවෝ සංවේදී නිර්මාණ ගැන කතා කරානේ. ඔව්. ලංකාවේ කලාකරුවන් මම ප්‍රධානම ප්‍රශ්නේ ඔබත් එක්ක අහලා විසඳ ගන්න තියෙනවා. දැන් ඔබත් එක්ක සමකාලීනව කලා ශ්‍රේෂ්ඨට ආපු බොහෝ කලාකරුවෝ මේ මේ ගොනුවේ ඉන්නවා. බොහෝ දෙනෙක් ඇති ලොකු වරදක් සිද්ධ වෙනවා. දේශපාලන කණ්ඩායම් වලට පක්ෂග්‍රාහීව අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා. මගේ ජීවිතේ ගත්තත් මම මහින්ද රාජපක්ෂට පවා අනුග්‍රහය දක්වලා ඔහු පිටිපස්සෙන් ගිහිල්ලා ඔහු යන යන තැන්වල ගිහිල්ලා ඔහුත් මාව ඉතාමත් බැලදගෙන ආශ්‍රය කරපු චරිතය. අංගන දෙයක් නෑ. ආයේ බොරුවක් කියන්න ඕනේ නෑ. ඒක ඇත්තට මම අදත් මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. නමුත් ඒක දෙකක්. මේ ආදරෙයි දේශපාලනයි කියන්නේ දෙකක්. මම කෙනෙක්ට ආදරේ කරනවා. ආදරේ කළා කසාද බඳිනවා.
කසාදර කසාද හරිගෙන දික් කසාද වෙනවා. ඒත් මන් තරහ වෙන්න ඕනේ නැහැ නේ අත් එක්ක. දික් කසාද වුණා කියලා. ඔබත් ඔම උතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා. ඒ විදිහට ඉන්න ඕනේ. නමුත් එහෙම වෙන්න මොකද්ද හේතුවක් උදා? ඒ හේතුවක් උනේ මම ඒ හේතුවත් මට කවදා හරි එතුමාත් එක්ක මට කතා කරන්න හම්බ වෙලා නැහැ. මොකද්ද මේ හේතුව කියලා. අද කියන්නේ එතුමා මේක බලයි අනිවාර්යයෙන්. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ කරපු ඒ කාර්යයත් එක්ක බලනකොට ඔහු ඒ කරපු ඒ ගත්ත ව්‍යායාමය තුළ ඔහු ලබාගත්ත මොන විදියකට හරි බොහෝ අයගේ අනුග්‍රහයෙන් සහ බොහෝ දෙනෙකුගේ ශක්තියෙන් ඔහුගේ නමට ලැබුණා ලොකු ආලෝකයක්. ඒ මේ රට අවුරුදු 30ක පමණ ඒ ත්‍රස්තවාදීන් රට මුදාගත්තා කියන එක. ඒ හේතුව හරියට අපේ හිතවල තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඇයි කමල් අද්දරාච්චි මහින්ද රාජපක්ෂත් එක්ක අමනාප වුණේ? අමනාපයක් වුණේ නැහැ. ප්‍රතිපත්ති වෙනස් වුණු තැන කොතනද? ඔහු වෙනුවෙන් අපි යම්කිසි ඒ දායකත්වය ලබා දීලා 2009 වෙනකොට වැරදි තීරණයක් කරා. ඒ අතරේ තවත් මගේ හිතවතෙක් මේ රට බේරගන්නට උදව් කරපු තවත් වීරයෙක් දැන් මේ තරගයට එනවා. සරත් ෆොන්සේකා මහත්මයා. මට එයාට එයාගේ ඒ දේශපාලන ඒ කැම්පේන් එකට උදව් කරන්න පුළුවන්ද කියලා අහනවා. මගේ යාළුකමට අහන්නේ නේද? මම දන්නේ නැහැ. එතකොට සරත් ෆොන්සේකා කවුද කියලා. කවුද ඔබේ යාළුවා? කියන්නේ යාළුවෙක් තමයි සම්බන්ධය කරන්න එක. තවත් ඔහුගේ ළඟ හිටපු සේනක ඩිසිල්වා. ඒ කියන්නේ ඩයනගමගේ මන්ත්‍රීතුමියගේ සැමියා. ඔව්. ඉතින් එතනදී මම කල්පනා කරා කමක් නැහැ. මෙතුමත් එතුමාට සුදුසුකමක් තියෙනවා. ඒ වෙනකොට ජනාධිපති වර්ණයට ඉල්ලන්නේ මොකද මොකක් හරි ජන ප්‍රසාදයක් ජනමතයක් ගොඩ නැගුණා. නමුත් මේ ජනාධිපති වෙලා ඉන්න කෙනාට තාමත් ආයේ මේක උදව් කරනවට වඩා මෙතන තමයි කරන්න කමක් නැහැ කියලා මම හිතුවා. එතකොට තමයි අර මම සාකච්ඡාව පටන් ගනිද්දී කියපු විදිහට මෙහෙම කරපු අර හමුදාවේ සැලියුට් ගහපු මිලිටරි වෙලා හිටපු සරත් ෆොන්සේක මහත්මයා මානුෂීය කිරීමේ මෙහෙම ඔබට බාර දෙන්නේ. එතකොට තමයි අර අපි අර දකින්න අර මේ අර අද් දෙක මෙහෙම කරලා සරත් ෆොන්සේක මහත්මයා ජනතා වේදිකාවේ එන්නේ ඔබේ උපදෙස් මත. සමහරක් අද කියන්න මුලින්ම මම හිතන්නේ මුලින්ම ඇහුවෙත් මමද කොහෙද ඒ කාරණාව. එහෙම කියන්න බෑ. ඒ වාගේ නිදහස. නමුත් මම ඒ ප්‍රචාරක පටවල තිබ්බ ඒ වදන් පෙළ මම මා විසින් රචනා කළේ. ඉතින් ඒ රචනා කරපු දේවල් තමයි එතුමා ඒ තමන්ගේ ඒ බොහෝ අවස්ථාවලදී ඒ වැඩසටහන් ඉදිරිපත් කරන්නට ඒ දැන්වීම් ඉදිරිපත් කරන්නට කිව්වේ. ඉතින් ඒ වගේ දෙයකට තමයි මට සම්බන්ධ වෙන්න හම්බුනේ. මොකද ඒක නිෂ්පාදනය කළේ ඉන්දියානු කණ්ඩායම. ඉතින් මේ අයත් එක්ක සම්බන්ධීකරණය කරලා මොකද්ද ඒකේ කියන අදහස මොකද්ද ඒකේ තේරුම කියලා ඒ අයත් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබුණේ ඒ අවස්ථාව. නමුත් ඉතින් ඒ ඇරුණාම දේශපාලනය කිරීම ඕන කෙනෙකුගේ නිදහසක්. නමුත් මගේ අර අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කිසිම විදිහකට කාටවත් උදව් කරන්න. නමුත් මම කල්පනා කරා ඒ වෙනකොට කොටින්ම කියනවා නම් මහින්ද රාජපක්ෂ මහත්මයාට අපිට ලං වෙන්නත් බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. අමාරු වෙන විදිහට එයාව වට කරගත්ත වෙනත් කට්ටියක් හිටියා. මට තේරුණා එතනින් පස්සේ ඒ දේශපාලන එතනින් ලොකු මොකක් හරි ගැටලු සහගත තත්ත්වයක් ආවා ඒ ජනාධිපතිවරණේ. ඒක හිතාගන්න බැරි දෙයක්. ඒක හරිම අවාසනාවන්ත විදිහට ඒ ජනාධිපතිවරණේ මෙහෙව්වා. අශිෂ්ටාචාර අශීලාචාර විදිහේ ඒ කියන්නේ අපේක්ෂකෙක් ඉන්න හෝටලයක් මුළු හමුදාවක් දාලා වටලන්න මේ ප්‍රතිඵල නිකුත් කරන්න තියෙන අවස්ථාව කාටද අයිතියක් තියෙන්නේ? මමත් එදා අර ඒ හෝටලේ ඉඳලා බොහොම ෂේප් එකකින් මම ඒ හමුදාවල් අස්සේ මම එළියට ආවේ.
ඇවිල්ල ගිහිල්ල රනිල් වික්‍රමසිංහ මහත්තයට කියල පණිවිඩේ දෙන්නකො මේ අපි මේ වටලල තියන්නේ. මම යනකොට එතුමා දෙව ලයිටුත් ඔෆ් කරගෙන බූදි මේ ජනාධිපතිවරණ වෙලා රනිල් කුසිං මහත්තය දොරට ගාල දොරට තට්ටු කරලම එතුමාවත් ඇරිස එතුමට කිසි ගානක් තිබුණේ නැහැ. ජනාධිපතිවරණයක්ද මොකද්ද මේ කියලා මම ඉතින් පස්සේකොට දේශපාලන එපා වුණාද ලංකාව නෑ. ඊට පස්සේ ඇත්තටම දැන් මහින්ද අයියා ඊට පස්සේ මාත් එක්ක කතා කරලා අපි හිතේ තිබිච්ච දේවල් මම කිව්වා මහින්ද අයියා මම වාට මගේ දැනුවත්ත මම වාට වරදක් කරලා නෑ. ඊට පස්සේ ඉතින් අපි නැවතත් ඉතින් අනිත් එක දැන් මිනිස්සු වයෝවෘද්ධ වෙනකොට සමහරක් විතර ඒ අයට තමන්ගේ ලයිෆ් එකත් හරියට පාලනය කරගන්න බෑ. සමහරකට වට පිටාවේ ඉන්න අයත් පාලනය කරන්න පුළුවන් තමන්ගේ ලයිෆ් එක. ඒ වගේ තත්ත්වයකින් ඔහු ඉන්නවද මන් දන්නේ නෑ. ඒ කියන්නේ අද? ඔව් අද. අද. ඉතින් මම හිතනවා ඒකෙන් පස් මම ප්‍රාර්ථනා කළා මන් දේශපාලන කටයුතු වල සම්බන්ධ වෙන්නේ. ඊළඟ මැතිවරණයට ආවේ අපේ අපේ සිරිසේන මහත්මයා. ඉතින් මේ සිරිසේන මහත්මයා මහත් එක්ක උරණ වෙලා හිටියේ මුලින්ම 2010 මැතිවරණයෙන් පස්සේ මෛත්‍රීපාල මහත්තයා මාව ප්‍රතික්ෂේප කළා. මේ මිනිස්සයා මහින්ද රාජපක්ෂට එරෙහිව කටයුතු කරපුනේ ඇයි මේ මිනිස්සයා මෙතනට ගෙනාවේ කියලා අරලිය හෝටලේදී ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු ඒ අවස්ථාවක නැගිටලා යන්න කියලා. ඒකේ මහින්ද රාජපක්ෂට තොරා තරහක් තිබුණා මෛත්‍රීපාල සිරිසේනත් එක්ක. නමුත් දෛවයේ සරසම මට එහෙම ප්‍රතිචාර දක්වපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඊළඟට ඔහු මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව එරෙහිව විරුද්ධව එරෙහිව තරගවාදීන දේශපාලනේ බලන්න අපි තමයි ඇත්තටම විරුද්ධවාදීව ඉන්නේ හැම අවස්ථාවකම ජනතාව. ඔව් නෑ ඒ පැත්තකින් කලාකාරයෝ කලාකාරයෝ අපේ අදහස් ප්‍රකාශ කිරීමේදී අපි යම් කිසි විදියට අපි අපේ සිතංගි වලට අනුව අපි සාධාරණව කටයුතු කිරීමේදී අපිව විරෝධීන් හරි විරුද්ධවාදීන් හටියට සලකනවා. ඒ අය දේශපාලන වශයෙන් පිල් මාරු කළාවට පස්සේ ඒගොල්ලන්ට ඕන වෙලාවක එනි ටයිම්ස් ටී ටයිම් වගේ නිකන් මෙතන හිටියත් එකයි අතන හිටියත් එකයි මම දැක්ක එකපාරක් මේ කවුද දේශපාලඥය කියලා දිනවා. මේ ඔක්කොම එක ටීම් එකක්. ටීම් එක අපි ඉස්සර එන්නේ හවසට සෙල්ලම් කරන්න. මේ රංජනයි කියුවේ කතර මේ ඔක්කොම යාළුවෝ මල්ලේද? නෑ ඊට වඩා වෙනස්. මේක ටීම් එකක්. එක ටීම් එකක්. පිල් දෙකක් හැදෙනවා. ආ මේක කැප්ටන් නෝ මේ කැප්ටන් නෝ කියලා දෙන්නකොට අම්පයර්ලා තෝරගෙන ක්‍රිකට් මැච් එක ප්ලේ කරනවා. අම්පයර්ලා ටීම් එක දෙන්න තෝරගන්නවා. දැන් බලන්න ඒ අම්පයර්ලා කියන්නේ ඇත්තටම මේ රටේ විධායක බලයේ තියෙන අයනේ. ඒගොල්ලන්ට ගියා දැන් ශ්‍රී ලංකාවට දැන් ඩාක් ලයිට්. ආ මෙයා නෝ බෝල් ඇද්දම. එහෙම කියලා මෙයා මේ වැරදි විදියට දිවලා ගියේ අඩුවෙන් පොඩ්ඩක් දිව්වේ. දැන් මෙයා අවුට් වෙනවා මෙයාගේ මොකද්ද මායිමින් එළියට ඇවිල්ලා සෙල්ලම් කරේ හරි මොකක් කර කියන්න පුළුවන්. එහෙම මෙයා වැරදි විදියට බෝලේ දැම්මේ. මොකක් හරි. ඉතින් ඒ අය ඇත්තටම මුඩින් ඉන්නේ. අද අධිකරණයක් තියෙන්නේ මේ අය යටින්. ඒ අය හදන නීති මොනවා වුණත් ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ අධිකරණයට. එතකොට එහෙම රටක අධිකරණය සම තැනක්වත් නැති අධිකරණයට අද බෑ ජනාධිපතිවරයාට එරෙහිව නඩු කියන්න බෑ. මුක්තිය නිසා හු බේරෙනවා. මුක්තිය නිසා බේරෙනවා. ඉතින් කොහොම වුණත් දැන් මෙහෙම අර අන්ධ බජල් කියලා පොඩි සිටුේෂන් එකක් තියෙන මේ රටේ දේශපාලනයත් එක්ක බලනකොට කමලයේ හිටගත් දේශපාලන කඳවුර මොකද 2015 පස්සේ 2015 පස්සේ මම කියන්නේ අර යහපාලන ආණ්ඩුව 2015 පස්සේ ඒකේදී මම කිව්වනේ මම නිශ්ශබ්දව ඉතින් හැබැයි මම ප්‍රාර්ථනා කළා මගේ මාව ප්‍රතික්ෂේප කරත්
දැන්නම් ඉතින් මහින්ද අයිය ගෙදර ගිල්ල හිටියොත් හොඳයි. 2015 අවුරුද්ද. ඉල්ල එහෙමත් හිතලා ඉන්නකොට ඇත්තට මට විශ්වාස කරන්න බැරි වුණා. මන්නම් විශ්වාස කරේම නෑ. ගෙදරයි කියලා. ගෙදරයි කියලා විශ්වාස මට හිතා ගන්න බෑ. එහෙම දේවලුත් වෙනවනේ කියලා. ඒක වුණා. ඒක කාගේත් අවශ්‍යතාවයෙන් දැනුණාද දැන්නෙත්. මොකද එයා ආවයි කියලා කරපු දෙයක් නෑ. අර යාල්ලනවා මෙයා යාල්ලනවා ඔක්කොම කියලා අපම ඔක්කොම යාළුවෝ මල්ලි වගේ තමයි ආයෙත්. ඒක මෛත්‍රී බලසිරි. අර මං කියාගෙන අපු කතාව අර දේශපාල කණ්ඩායම. කණ්ඩායම් දෙකක් ආවා. එකම කණ්ඩායමක් තව දෙකට බෙදුණා. දෙකට බෙදුණා. ඉතින් ඇත්තනේ දැන් මහින්ද හිටියේ නැද්ද මෛත්‍රීපාල ඉන්න කණ්ඩායමේ? ඉතින් ආපාර දකින්න දෙන්න දෙපැත්තේ. දැන් ඉතින් අඩු වැඩි වශයෙන් වික්‍රමසිංහ මහත්තයත් එක කණ්ඩායමකට වෙන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් වැඩි ඕනේ නැහැ. අනුර කුමාරත් ඉඳලා තියෙනවා ඒ කණ්ඩායමේ එක වෙලාවක. මහින්ද මහින්දටත් චන්ද්‍රිකාටත් මම හිතන්නේ උදව් කරා. උදව්. ඒ ඉතින් යහපාලන ආණ්ඩුව ගේන වෙලාවෙත් ඔහු සම්බන්ධ වුණා කියලා කියනවා. නමුත් අන්න ඒ වගේ තමයි අපිත්. මමත් ඒ වගේ තමයි. අනුර කුමාරට වඩා වෙනසක් නැහැ. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා මේ නායකයා හරියට කරයි කියලා අපේ උපරිම සපෝට් එක දෙනවා. ඊළඟට එයා ෆේල් වුණා. එයා කියපු දේ කරේ නැහැ කියලා. ඊළඟ මොකද ගන්න? ඊළඟට කමක් නැහැ. අපි මෙයාට දෙමු සපෝට් එක. ඊළඟ තව එක්කෙනෙක් තෝරමු. එයත් ඒක කරනවා. දැන් ওই දෙක මං කරා. දෙපැත්තම තේරුවා. ඔව්. මං බැලුවා මම ඊළඟට මම හිතුවා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒ තරඟ වදිනකොට මම දැනගත්තා රනිල් වික්‍රමසිංහ තමයි ඇත්තරම මේකට සම්පූර්ණ සහයෝගය දෙන පුද්ගලයා. දැන් ඊළඟට අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ. නමුත් ඒ එක්කම එනවා මහමැතිවරණය. මං හිතුවා හරි මේකේ මෙජොරිටි එකෙන් වැඩි ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ දිනන්නම ඕනේ. මම යනවා UMP එකෙන් ගිහලා තරග වදිනවා. ගියානේ ඔබ. මම සූදානම් වුණා. නමුත් මම ගිහිල්ලා මම ලියුමක් දුන්නා මලික් සමර වික්‍රමට, කබීර් හෂීම්ට, රනිල් වික්‍රමසිංහ දුන්දනාරම දුන්නා කියලා. මම සූදානම් මේ දේ ගන්න. මට කොහෙන් ආසනයක් දුන්නත් කමන්නේ. මට ඕනේ නායකතුමා යන රැස්වීම වලට ගිහිල්ලා ඒදි ආමන්ත්‍රණය කරන ජනතාවට. මට විශ්වාසයි මේක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගන්න පුළුවන්. දවස් ගානක් දැන් ඇදෙනවා මේක. අරෙන් මං ඉස්සෙල්ලාම මාව රත්නපුරේ දාන්න. මං කිව්වා no problem. රත්නපුරේ ඉස්සර මං මැනික් ගන්න එහෙම ගිහිල්ලා දෙනවා. මට රත්නපුරේ කියන්නේ නැති. ටික දවසක් යනකොට කිව්වා රත්නපුරේ හරියන්නේ නැහැ මල්ලී. තලද කැමති නැහැ. යුනේෂුත් කැමති නැහැ. ඔය ආයෙත් මේ කබන්න එන මාව වෙන කොහෙට හරි දාන්න. ඊට පස්සේ මට කොහොමද ගම්පහ? මට ඕන තූත්තුකුඩියක මාව දාන්න. මට ඕනේ මෙන්න මගේ මේ වැඩේ ගන්න. මම අනිවාර්යයෙන්ම මම ජයග්‍රහණය කරලා දෙනවා. හැබැයි මට මෙන්න මං මට අවශ්‍යයි යම් කිසි තනතුරක් හරි වැදගත් ස්ථානයක් මගේ මේ කලාව සම්බන්ධ දෙයක් මේ රටට කරන්න. ඇමතිවරයෙක් වෙන්නත් පුළුවන් මොකක් හරි දෙයක්. ඒක තමයි මගේ එකම දේ. ඔහොම ඉන්නවා දැන් ඉන්නවා 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 දැන් මොකුත් නැහැ. එක දවසක් මට මේ කවුද අපේ හරින්න විලක කමලෙයියා ඔයා එන්න අපේ මගේ ඉලෙක්ට්‍රිට මාත් එක්ක ඉන්නන්නේ. එනේ ගම්පහ වත්තල පැත්තේ. නෑ නෑ කුරුණෑගල. කුරුණෑගල. නෑ නෑ කුරුණෑගල නෙමෙයි බදුල්ල. ඔව් බදුල්ල. ඔව් බදු sorry බදුල්ල පැත්තේ. මම මං කියන්නේ නෑ කමන්නෑ හරින්. මම පොඩ්ඩක් ඉඳලා බලමු දැන් මේගොල්ලෝ මට කිව්වනේ. ඉතින් ඊට පස්සේ ඔහොම ඉඳලා දැන් අන්තිම දවස් තව දවස් දෙකයි තියෙන්නේ නොමිනේෂන් වාන්න. අනේ මොකද වෙන්නේ? කියනකොට මෙන්න එක පාට සුනාමියක් ආවා වගේ ආවා. අර්ජුන ඊළඟට රාජිත රාටලි පුදා පාටලි ඔක්කොම UNP එකට කඩාගෙන ඇවිල්ලා ආසන දෙන්න වෙලා ඔක්කොටම ආසන බෙදලා දුන්නා. දැන් මට ආසනයක් නැහැ. මම හරි දුක් වුණානේ. මම බලාගෙන හිටපු දේ
මට රට වෙනුවෙන් කරන්න දෙයක් තිබුණා. UNP වෙනුවෙන් ඉතාමත් හොඳ දෙයක් කරන්න තිබුණා. දැන් කරන්න බැරි වුණා නේ කියලා. දැන් මාස දැන් මේ කොහමද දින්නනේ? මෙජොරි ලොකු මෙජොරිටියක් කාවේ නෑ. ඔය 2015 2016 ඡන්දේ 2015 එකක් උනේ නෑ. කොහොම හරි දින්නා. දින්නයින් පස්සේ හැබැයි මාස 3-4ක් යන මෙන්න බැංකු ප්‍රශ්නයි මහා බැංකුවේ යන ප්‍රශ්නයි මේ ප්‍රශ්නේ ආපුවා මට දුක්. තුම් මේ මොන මගුලකද මම මේ ගැලවුනේ? කියානම් මම පහුදායේ ඔය වගේ ප්‍රශ්න වෙනකොට මං කියන්නේ මේ සීට් එක තියාගන්න. මම යනවා ගෙදර. ඕගොල්ලොත් එක්ක මට වාඩි වෙන්න බෑ කියලා මම ඇත්තටම මේක මං කරනවා. මොකද මම බලාගෙන ඉන්නේ මේ දෙයක් මොකක් හරි හොඳ නමක් දිනාගෙන මේ රටට දෙයක් මේ නව එනකොටම අර උදනකොටම කාපියක් ආවගේ මේ එක මොකක් හරි නර්ග නාමයක් ගාගෙන ආවා. ඉතින් එව්වා බලාගෙන යනකොට ඒ කාලෙ වෙච්ච දේවල් නෙමෙයි ඊටත් කලින් ඉඳන්ම වෙච්ච දේවල් මෙව්වා දිගටම පැවතීගෙන ආපු අර ටීම් එකක සෙල්ලම් තමයි අතනදි තමයි ඒක එළියට ආවේ. අදටත් හොයාගන්න බැරි තරම් ඒ වගේ බොන්ඩ් ස්කෑම්ස් තියෙනවා. ඉතින් මෙතනදී දැන් ඒ අපේක්ෂා භංගත්වයට පත් වෙලා මං කල්පනා නෑ දැන් ඇති මේක හරියන්නේ නෑ මේක කොයි පැත්තටත් හරියන්නේ නෑ කියලා ඉන්නකොට ඔන්න 2000 ආපෝ ඡන්දයක් එනවා. 19 2019 19 වෙනකොට මං කල්පනා කරා දැන් මොකද්ද කියන්නේ? දැන් ඔන්න එනවා ඒ පාර ආපහු පොහට්ටුව හිස ඔසවාගෙන මේක ගෝඨාභය රාජපක්ෂ රට බියර ගන්න අන්තිම අවස්ථාව. මේ අන්තිම අවස්ථාව මේකට හමුදාවේ මොලේ තියෙන නායකත්වයක් අවශ්‍යයි. දැන් මම දන්නවා දැන් ගෝඨාභයගේ පස්සෙන් එන්නේ අර සෙට් එක. අපිට ගෝඨාභයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. නමුත් නායකයාගේ පිටිපස්සෙන් එන ටීම් එක තමයි ජනතාව කල්පනා කරන්නේ. කවුද මේ නායකයා? නායකයාට මේ යටින් ඉන්නේ කවුද මේ අතින් බලය දෙන? අර ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් තමයි ඉන්නේ. මම බැලුවා හරි. දැන් ජනතාවට කියන්නේ මේ රට බේරගන්නේ ඕනේ හමුදාව හමුදාවල් මෙහෙවන්න පුළුවන් හොඳ බුද්ධි හොඳ මට්ටමක් තියෙන එහෙම නැත්නම් මොකද බුද්ධි අංශයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ ඒ වගේ නායකයෙක් උපක්‍රමශීලී නායකයෙක් ආවා අපේ සේනානායක මහේස් සේනානායක හිටපු යුදහමුදාපතිතුමා. ඔව් ඊට වැඩිය කෙනෙක් ඕනේ දේ නම් ඒකට මහේස් සේනානායක තමයි. ඉතින් එහෙමනම් හරියටම හරි මේ රට බේර ගන්න ඕන නම් හමුදාවල් හොඳට පාලනය කරපු හොඳ යුදපතෙක් දුන්න සහයෝගයේ. මොකද ඒක තමයි විකල්පය වුණේ. එතකොට අන්න පක්ෂයක් නැ දැන් ඔන්න විකල්පයකට සෙට් වුණා. ප්‍රධාන දේශපාලන ආරං අයින් වෙලා බෙම් කිසිම දින ඇද කියලා විශ්වාසයකුත් නැහැ. දැන් ඒක මට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ උඹලට ඕනේ නම් මේ රටේ ගත්ත ඉවරයි නේද? පොට්ටුවත් ඉවරයි. එහෙම නෙමෙයි. මම ඒක පුත් කියන්නේ කියන එක. UNP ද අරකද මේකද නෙමෙයි. දැන් මේක ලොකු කලකිරීමක් තියෙනවානේ. ඔය එක්කෙනෙක් තෝයන්නේ. නෑ ඒ කලකිරීම මට අදාළ නෑ. දැන් මේ ජනතාවට කියන්න හදන්නේ මේ රටේට හොඳ නායකත්වයක් දෙන්න නම් මේ දැන් මේ ඇති කරන්නේ මේ ලොකු බයක් මේ රට බේරෙන තියෙන අන්තිම අවස්ථාව. අන්තිම අවස්ථාව මේ විදේශ ආක්‍රමණය මේ මේ ඔය දැන් අවසානයේ කොටින්ම කියනනම් ඔය පාස්කු ඒ ප්‍රහාර පවා ඒ ඇති වෙලා ඒව වලින් යම්කිසි විදියකට ඒ ඒ බුද්ධි අංශ මෙහෙवला ඒව වල ඒ මිනිස්සු ටික හොයාගන්න හම්බුනේත් මෙන කවුරුත් නෙමෙයි මහේස් සේනානායක ප්‍රමුඛ ඒ කණ්ඩායමට. එහෙමනම් ඒ වගේ දෙයක් කරනවනම් මෙන්න මිනිහා මේ මිනිහට දෙන්න ඒ වගේ දෙයක් ගැන හිතනවයි කියලා ඔන්න මම ගියත් ඔහු වැටිච්ච රාමුව දේශපාලනය ගැන කිසිම අත්දැකීමක් නැති බොහොම මේ දුරදක්නා එක ඥානයක් නැති මෙහෙම කෙටි කාලීනව නිකන් යම් යම් වාසි ලබන්නට එහෙම නැත්නම් මොන හරි ආත්මලාභය සඳහා කටයුතු කරන්නට වගේ එක්කව වෙච්ච අලුත් පක්ෂයක්. ඒගොල්ලෝ කැමති වුණෙත් නැහැ අනිත් විකල්ප වලට එකතු වෙනවට. මට උනේ ඔක්කොම විකල්ප ටික මෙතනට දැන් ගන්න ඕනේ. නමුත් ඒ මහේස්සේනායක මහත්තයා
එකතු වෙච්ච එකතු වෙන්න ගිය තැන තිබෙන විකල්පයක් එකතු වෙන්න ඉඩක් ඒගොල්ලෝ හදුවේ නැහැ ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ මෝඩ අත්තනෝ මතික උද්දච්ච තීරණ ගන්න එතන ඒ දේශපාලන පක්ෂය තමන්ගේ වටේ ලොකු තමන්ට නොවටිනා මිම්මක් හදාගෙන ඇඳගෙන ඇඳගෙන තමන්ම ඇඳගෙන ඒගොල්ලෝ කැම්පේන් එක ගියා. මම ඊට පස්සේ අන්තිම හරිය වෙනකොට මමත් හැලිලා ගියා. ඕනකම හිමින් හිමින් අයින් වුණා. එතන ඊට පස්සේ මට කතා කරා කීප තැන් වලට මම ගියේ නැහැ. ඔබ අවසානයේ රඟපාන චිත්‍රපටය ඔව් මොකද්ද? ගින්නෙන් උපන් සීතල. ගින්නෙන් උපන් සීතල. රඟපාන්නේ ලේසි පහසු චරිතයකට නෙමෙයි. ඔව්. රෝණ විජේවීර මහත්මයාගේ චරිතය. එතකොට යම් ආකාරයකින් දැන් මේ අද කතා කරන මාලිමාව නැත්තම් ජනතා විමුක්ති පෙරමුණේ ඇසිරීම රටා පිළිබඳ ඔබට අවබෝධයක් තියෙනවා. 2010 අවුරුද්දේ එවුන් එක්ක කටයුතු කරා ඔබ. දැන් ඔබට ඉතුරුලා තියෙන්නේ ඔබ ඉඳලා නැත්තේ මාලිමාවේ නැත්තම් ජනතා විමුක්ති පෙරමුණ කඳුරේ විතරයි. මේක වෙලාවක ඉන්නවා සරත් පුන්සේක මහත්මයාත් එක්ක. මොකද්ද ඒ කඳුරේන ඔබ හිතන්නේ? එහෙමනේ. දැන් ඔබ කිව්ව විදිහට ගන්න දෙයක් නැහැ ඒක තමයි. මාලිමාව කියන්නේ නව පරපුරක් එක පැත්තකින්. අනුර කුමාර ගත්තොත් මං හිතනවා 71 දිහා බලනකොට මටත් වඩා බාලයි අනුර කුමාර. නේ අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් කියලා කාටත් කියන්න බෑ. නමුත් දෛවෝපගතව ඔහු දැන් නායකයෙක්. ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දෙනවා. ඒ වගේ ඕකේ ඉන්න බොහොම දෙනෙක් මම වගේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු අය තමයි විත්තයි වෙන්නලා. තාමත් ඔය කෑක ගායින. ඒ වගේ තව කීප දෙනෙක් ඉන්නවා. මේ අය මම දකින්නේ නව මාවතකින් ආපු කට්ටියක්. 71 තියෙන පවු ටික සේරම මේ අයගේ කරපිටින් යවන්න උත්සාහ කරාට ඒක වැරදින්නේ නැහැ. මේ අය එහෙමනම් මටත් වඩා බාලයි කියන්නේ 71. මට 71 දී මට 9යි නම් අනුර කුමාරට ඇති 7ක් විතර. ඔව් ඊටත් වඩා. දැන් කමලේ වයස ඇත්තට කීයද? ඒකට ගමන්නේ 62ක්. ඔය වයස නම් පේන්නේ නැහැ. දැන් 62 ඉපදුනේ. එතකොට දැන් මෙහෙම බලනකොට අදටත් ප්‍රශ්න තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ගේ ජනතා විමුක්ති පෙරමුණේ ගිනුමට බැරවෙච්ච අනවශ්‍ය කුණු ගොඩවල් ගොඩක්. විජේ කුමාරතුමගේ ඝාතනයේ ඉඳන් තවත් ජනප්‍රිය කීප දෙනෙක්ගේ ඝාතන ලොකු ප්‍රශ්නාර්ථ තියෙන තැන්. ඒ විජේ වගේ කෙනෙක්ව මරන්න මොකද ජනතා විමුක්ති පෙරමුණට තියෙන අවශ්‍යතාවය? ප්‍රේමකී දල්ලිස් වගේ අය ඝාතනය කරා. මොකද අවශ්‍යතාවය? ප්‍රේමකීර්ති දල්විස්ලා බොහොම නිකම් රැඩිකල් මිනිස්සු. ධනවාදී මිනිස්සු නෙමෙයි. විජේ කුමාරතුන් ගත්ත එහෙමයි. විජේ කුමාරතුන් ගත් හරි ප්‍රයෝගයක් තියෙන සමාජවාදී චින්තනයක් තියෙන මිනිස්සෙක්. ඒගොල්ලන්ට ඕන තරම් එකතු වෙන්න තිබ්බා එකට. තමන්ගේ එක අදහස් තියෙන මිනිස්සුන්ව මරාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් විජේ කුමාරතුංග අනතුරුදායක වෙන හේතු කාරණා තව අය තිබුණා. ඔව් හිටියා නා. උඩ මෙතන ජනාධිපති පවා වෙන්න තිබ්බා. ඒ අභියෝගය දැකපු සමහර අය හිටියා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. මොකද ඒ ගැන නෙමෙයි අපි කතා කරන්නේ. දැන් මම අහන්නේ දැන් ඔබේ දේශපාලන දැක්ම මොකක්ද? දැන් මට තේරෙනවා ඔබ නිකන් යම් ආකාරයක මාලිමාවට උදව් කරනවා වගේ දැනගෙනවද? ඔවුන් හොඳයි කියලා තෝරනවද? අපි හිතනවා දැන් ඔය අපි මේ රජය පවතින රජයන් පැවතුණු රජයන් විවේචනය කිරීම තුළ මොකද මාලිමාව නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ ඉඳන් දැන් මාලිමාව දක්වා ආපු ඒ පිරිස් සේරම දිගටම රජයන්නේ විවේචනය කරේ. අපිත් එහෙම තමයි. මමත් එහෙම තමයි. හැමදාම මොකක්ද ඡන්දයක් කරනොත් මං අනිත් පැත්තේ විරුද්ධ පැත්ත මට තේරෙනවා මීයක්ව කරපු දෙයක් උත් නැහැ. ආපහු අවිල ඡන්දෙත් ඉන්නවා. ඡන්දෙ ඉල්ලලා
දිනනවා කවුරු හරි. දිනන්නේ අර කලින් පෙරදිච්ච අය. තට්ටු මාරු ක්‍රමය. කලින් පෙරදිච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු ඊළඟ සැරේ කොහොම හරි ඇවිල්ලා ඉන්න අය ප්‍රතික්ෂේප වෙනකොට ආපහු අරගොල්ල පිළිගන්නවා. මේ අපි දෙත් කෙනෙකු දැන් තමන්ගේ දැන් අපි සරලව ගමු. තමන්ගේ සහකරුවාව සහකාරිය චපලයි කියලා දැනගෙන තමන් ඇයව හෝ ඔහුව අයින් කරලා තවත් කෙනෙක් එකතු වෙලා ඉඳද්දි එයත් චපලකම් කරලා ඉඳන් පස්සේ ආපහු චපලයි කියපු එකන අපි ළඟට ගන්නවද? එහෙම දැත්ත මේ ජනතාව කරන්නේ. එක දිගට රැවටෙනවා දෙපැත්තද කාසි දෙපැත්තට රැවටෙවට ඉන්නවා. නෑ ඉතින් ඒ රැවටෙනවා විතරක් නෙමෙයි රවට්ටනවා. ගොඩාට අඳනවා. තමන් කරපු දේවල් අමතක වෙලා යන තරමට මිනිසුන්ට පොඩි පොඩි සීනි බෝල දෙනවා. ඒ වගේ නමුත් මේ රට හදනවා නම් කෙනෙකුට අවුරුද්දක් යනකොට මිනිසුගේ සෑහෙන ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඔබ හිතන්නේ මොකද්ද? අපි ගන්න ඕන අපි ගන්න ඕන දේශපාලන තීරණ ගැනීමේදී රටේ ජනතාව ඔබ මහන්නේ ඔබ දේශපාලන මතවාදී ඔබ කැමති නම් කියන්න ඔබ කාටද සහයපල කරන්න කියන කාරණාව රටේ ජනතාව ඔබ ඊටාම වැඩගත් දේශපාලන කෙවීමක් මේ වැඩසටහන මුළුල්ලේම සිද්ධ කරනවා. රටේ ජනතාව තමන් දේශපාලන වශයෙන් තීරණ ගැනීමේදී මේ එන ජනාධිපතිවරණේ හෝ මහමැතිවරණේ හෝ පැවැත්වෙන ජනතා පරමාධිපත්‍යයේ බලය උරගා බැලීමකදී මොන වගේද තමන්ගේ තීරණ ගත යුත්තේ? දැන් අපි කෑම මේසෙක වාඩි වෙනවා. හරි. කෑම මේසෙක වාඩි වුණාම අපි තුමු ජාති ගොඩාක් තියෙනවා. අපි කැමති දේවල් තියෙනවා. අපි කැමති දේවල් දිදිදිදි ගාලා බෙදා ගන්නවට වඩා අපි බලන්න ඕනේ මොකද්ද මේකේ තියෙන නැවුම් දෙ. මේක අඩු ගානේ Tamante තන්නවා නම් රයිට් මේ බැලුම් බැලමට හරි ඒ සුවඳින් හරි ඒ පෙනුමින් හරි ඒකේ ගුණාත්මක භාවය අපි දන්නවා නම් අපි ඒක බෙදා ගන්නවා වගේ අපිට අවශ්‍ය සහ අපිට වටින දේ අපි තෝරා ගන්නවා. අපිට රසට අපිට හොඳට අපිට ඇඟට ගුණට කන්න පුළුවන් දේ ප්‍රමාණයක් මේ අපි සාමාන්‍ය දේ. ඊළඟට අපි මොකක් හරි ටෙලිෆෝන් එකක් ගන්න යනවා. අප බලන මොකද්ද මේකේ જાතිය? මොකද්ද මේ මොකද්ද જાතිය කොයි වුණත් මොකෝේද හදලා තියෙන්නේ? මේකේ චීනෙද? ජපානෙද? කොරියාවේද? මැලේසියාවේද? කියලා අපි කරා. මොනවාද මේකට කරන්න පුළුවන් දේ? Options මොනවාද? මේක කැමරා තියෙනවා ඔක්කොම තියෙනවා මේක. නමුත් අපි දේශපාලනඥයෙක් ගියා මෙයා ඉගෙන ගන්න තියෙන්නේ මොකේද? මෙයා කලින් හොඳට වැඩ කරලා තියෙනවද? මෙයා කියපු දේ කරලා තියෙනවද? මෙයාගේ ඉගෙනීම කොහොමද? ආදායම් මාර්ග කොහොමද? මෙයා සාධාරණ විදිහට ජීවත් වෙච්ච මිනිහෙක්. මේකක්වත් බලන්නේ නැහැ. මිනිස්සු අන්න ඒවා බලන්නේ. නමුත් දේශපාලනඥයෙක් දිහා ගන්නකොට ඔහු එදාට ඇවිල්ලා ඒ කතා කරන මොනාරි පොරොන්දු දෙනේ දේවල් අර පහුගිය අතීතයේ ඔක්කොම අමතක වෙලා ගියා වගේ මිනිස්සු ඒවා ඔක්කොම ආගෙන ඉඳලා ආ රයිට් රයිට් දැන් අපි දෙමු න්යායට දෙමු. නමුත් කරපු දෙයක් නැහැ. කරලා තියෙන්නේ දවසෙන් දවස මොකක් හරි අගාධයටම යන විදිහට කාට හරි ඡන්දයකට දී හරි අත උස්සලා පාර්ලිමේන්තුවේ කටවාගෙන ඉඳලා තමන්ගේ තියෙන නිසි ඡන්දදායකයන් වෙනුවෙන් තියෙන නිසි අයිතිය ප්‍රකාශයට පත් නොකරපු එක විතරයි කරලා තියෙන්නේ. අන්තිම මේ පළවෙනි කාරණේ මේ ඡන්ද කොච්චර තිබ්බත් මේ රටේ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මේ දිස්ත්‍රික් කොට්ටා දිස්ත්‍රික් මට්ටමින් යන තු කොට්ටාස විතර ගියම තමන්ගේ ගමෙන් යන මිනිහා තමන්ගේ ගමට වග කියන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම මේ ඡන්ද ක්‍රමය ඔක්කොම හදලා තියෙන්නේ මෙන්න කාගේවත් අවශ්‍යතාවයකට මේක පවත්වගෙන යන්න. ඒ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාවේදී. එක්කෙනෙක් දිහා බලන්න එපා. මුළු පක්ෂෙම දිහා බලන්න.
අපි පැපොල් ගෙඩියක් ගත්තත් වටේම මෙහෙම බලනවා. තැල්ලද මේ පැත්ත විතරක් බලන්න. අඹ ගෙඩියක් ගත්තත් වටේම බලනවා. අපි අඹගිරිය ආනයිත් මේ පැත්ත හොඳයි. දැන් මේ කරන් යන් කියලා යන්නේ නැහැ නේ. අපි අප ගෙඩියම අරන් යන්නේ. අන්න ඒ වගේ මේ අඹ ඇටේ හොඳ ඇති කියලා හිතලා කරන් යන්න එපා. වටේ කුණු වුණාට. හරි. ඒක නිසා පක්ෂයක තියෙන වැදගත්ම දේ තමයි තමන්ගේ පක්ෂය හදාගෙන තියෙන මොන වගේ මිනිස්සුන්ද එක්කද කියලා මම කියන්නේ නැහැ. නමුත් මෙතනදී ඒක ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ඒකම වැදගත් වෙනවා යම් කිසි වැඩ කොටසක් මේ රට වෙනුවෙන් කරපු අය ඉන්නවා නම් ඒ අයට අවස්ථාවක් දෙන්න. ඒ අවස්ථාව දෙන්න ඕනේ කොයි ආකාරයටද හිතන්න ඕනේ කියන එක මං හිතන්නේ මම ඇන ඇන කියන්න ඕනේ නැහැ. අවස්ථාවක් නොලදායේ ඉන්නවා මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. ඒ වගේම කල්පනා කරලා බලන්න ඕනේ අපි අවසාන මොහොතේ දක්වා අපි පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව මේ අයට ඔක්කොම තමන්ගේ දේවල් කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ වේවා මාලිමාවද ඔක්කොම ඒ ඔක්කොම අන්තිම මොහොත එනකන් කරගෙන යයි. තමන් මේ ඒ රැල්ලට අහු වෙන්න හොඳ නැහැ. නමුත් මේ රටේ වෙනස ඇති කරන්න ඕන මොහොතේ ක්‍රියාත්මක වෙන්න තමන්ගේ ඒ ඡන්දය දීලා. ඒ වෙනස ඇති කරන්න. නමුත් මේ පිළ මාරු කරවන්න නෙමෙයි. වෙනසක් ඇති කරන්න ඕන. වෙනස ඇති කරන්න. නමුත් මතක තියාගන්න කොච්චර එක ඡන්දයකින් වුණත් වෙනසක් ඇති කරගන්න ඒ අවස්ථාවක අර අගතියටපත් වෙනවා වැරදි විදියට ඡන්දය පාවිච්චි කරලා වැරදි ආණ්ඩුවක් පිහිටව ගත්ත අවස්ථාවකදී අර තවත් අපි තුම 51.49 කියලා 49ක් අනතුරේ දාන පමණක් නෙමෙයි මේ 51ත් අනතුරේ දාගන්නවා. ඒක කරන්න එපා. ඒක කරන්න එපා. බුද්ධිමත් වෙලා බුද්ධිමත් වෙලා අන්තිම මොහොත දක්වා ඇස් දෙක පියාගෙන කන් දෙක පියාගෙන මේ කීන දේවල් අහන්න එපා. දකින්නත් එපා. ටෙලිවිෂන් දාන්න එපා. ටෙලිවිෂන් වලින් කවුද මොනාද කරන්නේ කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. හොඳ දේවල් දකින්න වෙනවා නම් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ හොඳ ටෙලි නාට්‍ය, හොඳ රසස්වාදය, හොඳ ප්‍රවෘත්ති. ඉස්සෙල්ලා අහලා බලන්න ඒවා තියෙනවද? හොඳ සින්දුවක් අහන්න හම්බෙනවද? එහෙමනම් අපිට සිද්ධ වෙලා තියෙන දැන් අපේ ඇස් කන් වහගෙන හරියට අපි හිතන එක විතරයි. ඒක හිතන්න අන්තිම මොහොත දක්වා කොයි පැත්තටවත් දැඹුරු වෙන්න එපා. දැන් මේ වෙලාවේ ඔබ ඡන්දේ දීලා තියෙන රටාව ගැන හිතුවොත් ඔබට ඒකෙන් සෑහීමකටපත් වෙන්න බෑ. එහෙම වුණා නම් අද සෑහීමකටපත් වෙන්න පුළුවන්කම තිබුණා නම් අද මේ රට මේ වගේ බේත් නැතුව, ඛණ්ඩ නැතුව, පඩියක් නැතුව, රස්සාවක් නැතුව, ප්‍රතිකාර ගන්න හරියට රෝහල් නැතුව, අධ්‍යාපනය ලබන්න පරිපාසල් නැතුව, අධ්‍යාපනය කරයින් පස්සේ රැකියාව නැතුව රට දාලා යන්න හිතන තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඔබ මෙතෙක් දවස් හරි තීරණ ගත්තා නම් එමනම් ඒ බැරදි තීරණ මොනවද කියන එක කල්පනා කරන්න. අපි එතනින් නතර කරමු. ඔව්. ජනතාවට අපි ආරාධනා කරමු අපිට අවශ්‍ය උනේ රටේ ජනමත නායකයින් විදිහට කමල් අද්දරාරච්චි වගේ කෘතහස්ස කලාකරු මං කිව්වේ සිනමාවේ වංශ කතාවක උරුමකරු මේ අය කියන දේවල් මිනිස්සු විශ්වාස කරනවා. දේශපාල මතවාද වෙනුවෙන් පෙනී හිටියත් සමහර වෙලාවට
ඒ කරුණු කාරණ විශ්වාස කරන්න පෙළඹෙන උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වුණා කමල් අද්දරච්චි මහත්මයාට ආදරය කරන ජනතාවක් ඉන්න. ඔබගේ අදහස දැනගත කරන්න. කොහොමද දේශපාලනය කියවා ගත යුත්තේ? දේශපාලඥයන් ළඟින් ඇසුරු කරලා තියෙන හින්දා ඒ ඇසුරත් එක්ක ඔබේ අත්දැකීම් ඉතාම වැදගත්. රටේ ජනතාවට ඉදිරි තීරණාත්මක ජනාධිපතිවරණ මැතිවරණ වලදී පරමාධිපත්‍ය බලය උරගා බැලන අවස්ථාවල තමන්ගේ තීන්දුව ගැනීම සඳහා බොහොම ස්තුතියි. ඔබට අපිත් එක්ක එකතු වුණාට. එකම එක වචනයයි කියන්නේ, අන්තිම මොහොතේ ඔබ ක්‍රියාත්මක වෙන්න. එච්චරයි. බොහොම ස්තුතියි ඔබටත් අපිත් එක්ක එකතු වුණාට. අන්තිම මොහොතේ ක්‍රියාත්මක වෙන්න මේ කිව්වා වගේ ඔබේ වගකීම ඉටු කරන්න.